Hi, ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවා රොමෑන්ස් ෆැන්ටසි කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. ඉතින් මේකේ තියෙන්නේ මහා අමුතුම ස්ටෝරි එකක්. ඒ කියන්නේ මේකේ මේන් කැරක්ටර් එකට ශරීරයක් නැහැ. එයා හරියට නිකන් ආත්මයක් වගේ. එයා දවසින් දවසේ එක එක්කෙනාගේ ශරීරවලින් තමයි නැගිටින්නේ. ඒ කියන්නේ අද එයා කොල්ලෙක් නම් හෙට දවසේ එයා නැගිටින්නේ කෙල්ලෙක් විදියට. ඉතින් මේ විදියට දවසින් දවසේ එයා නැගිටින්නේ අලුත් මිනිස්සෙක්ගේ ඇඟ ඇතුලෙන්. ඉතින් මේ විදියට තමන්ටම කියලා ස්ථිර ශරීරයක් නැති මේ ආත්මෙට එකම එක කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් ඉතින් කොහොමද මෙදෙන ආදරය කරන්නේ? මොකද මෙයා හැමදාම නැගිටින්නේ එක එක්කෙනාගේ ශරීරවලින්. සමහර දවස්වලට මෙයා කොල්ලෙක්, සමහර දවස්වලට මෙයා කෙල්ලෙක්. ඉතින් එහෙම එකේ හතිලව්වේ කොහොමද මේ දෙන්නගේ ආදරේ සාර්ථක වෙන්නේ? ඉතින් අපිට ඒ ගැන දැනගන්න නම් බලන්න වෙනවා මේ එවරිඩේ කියන ෆිල්ම් එක. ඔනිදි මේ මූවී එක පටන් ගත්තම අපිට බලා ගන්න ලැබෙනවා තමන්ගේ කාමරේ ඉන්න කොල්ලෙක්ව. ඉතින් මේ කොල්ලා මේ වෙලාවේදී නිදාගන්න ලෑස්ති වෙන්නේ. අනිත් එක මේ වෙලාවේදී වෙලාව හරියටම 11:59යි. ඒ කියන්නේ හෙට වෙන්න තව එකම එක විනාඩියක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඔනිදි 12 වෙනවත් එක්කම මේ කොල්ලගේ ෆෝන් එකට මැසේජ් වගේක් එනවා. ඉතින් මේ විදිහට මේ කොල්ලට මැසේජ් කරන්නේ මේ කොල්ලගේ කෙල්ල. කවුරුත් මේ කොල්ලා මේ මැසේජ් ගණන් ගන්නේ නැතුව නිදා ගන්නවා. ඉතින් පහුවදා උදේ මේ කොල්ලා ඇහැරෙන්නේ මේ කොල්ලගේ අම්මයි තාත්තයි කෑ ගහන හින්දා. මේ අම්මයි තාත්තයි කොල්ලට කෑ ගහලා කියන්නේ ඉස්කෝලේ යන පරක් වෙනවා ඉක්මනින්ම ලෑස්ති වෙන්න කියලා. ඉතින් මේ සද්දෙට ඇහැරුණ මේ කොල්ලා ඊට පස්සේ කැමරාව අරගෙන එයාගේ මූණ බලනවා. ඒ වගේම මෙයා දැන් තමයි දැනගන්නේ එයාගේ නම ජස්ටින් කියලා. මොකද ඇත්තටම මේ ඉන්නේ ඊයර නිදාගත්ත කොල්ලා නෙමේ. මේ ඉන්නේ වෙන කෙනෙක්. මේ කොල්ලගේ ඇඟට එක්තරා විදිහක ආත්මයක් ඇතුළු වෙලා ඉන්නේ. ඉතින් මේත් එක්කම මේ සීන් එක කටලා අපිට රිහාන කියලා කෙල්ලෙක් බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ කෙල්ල තමයි ඊයේ රාත්‍රියේ ජස්ටින්ට මැසේජ් කරවුවේ. ඇත්තට මෙයා තමයි ජස්ටින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. ඉතින් මෙයා මේ වෙලාවේදී බලන්නේ ඊයේ රෑ මැසේජ් වලට ජස්ටින් රිප්ලයි කරලාද කියලා. මොන රිප්ලයිද? පොර අඩුම මැසේජ් බලලවත් නැහැ. මේ නිසා ඉතින් රිහානට ගොඩක් දුකයි. ඔන්න රිහානා ඉස්කෝලේ ගියාට පස්සේ මෙයාට ඉස්කෝලේදී ජස්ටින්ව හම්බ වෙනවා. මෙයා ඊට පස්සේ ජස්ටින් ගාවට ගිහිල්ලා අහන්නේ අයියා මගේ මැසේජ් වලට රිප්ලයි කරේ නැත්තේ කියලා. හැබැයි දැන් ජස්ටින් මේකට උත්තරයක් දෙන්න කලින් රිහානා මේත් එක්කම ජස්ටින්ට කියනවා හරි එකට ගමක් නැහැ. අපි එහෙමනම් අද කොහේ හරි ඇවිදින්න යන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ජස්ටින්ගේ ඇඟේ ඉන්න ආත්මයට හිතාගන්න බෑ එයා මොනවද කියන්නේ කියලා. ඉතින් දැන් ඉඳන් අපි මේ නමක් නැති ආත්මයට ඒ කියලා කියමු. මොකද ඒක බලන ඔයාලටත් ලේසි මටත් ලේසි. ඉතින් මේ වෙලාවේදී මේ ඒ රිහානාගේ මේ කතාව අහලා එකපාරටම කන්ෆියුස් වෙලා යනවා. කොහොමද ඉතින් මෙයා රිහානාගේ කතාවට කැමති වෙලා කියනවා එහෙනම් අපි ඇවිදින්න යන් කියලා. ඔන්න ඉතින් ඊළඟට මේ කපල් එක යනවා එළිය පහළියේ පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඉතින් අද නම් රිහානාට ගොඩක් සතුටුයි. ඒ වගේම රිහානාට තේරෙනවා ජස්ටින් ගොඩක් වෙනස් කියලා. මොකද වෙනදට මේ ජස්ටින් රිහානාව ගණන් ගන්නේවත් නැහැ. එයා හැම වෙලෙම කරන්නේ මේ රිහානාගේ හිත රිද්දන එක. ඉතින් රිහානා ජස්ටින් මේ විදිහට වෙනස් වෙන හේතුව මොකද්ද කියලා දන්නේ නැති වුණාට ජස්ටින්ගේ මේ අලුත් වෙනසට එයා ගොඩක් ආසයි. එයා ගොඩක් කැමතියි ජස්ටින්ගේ මේ වෙනසට. ඉතින් මේ දවසේදී රිහානාට ජස්ටින්ව ගොඩක් දැනෙන හින්දා මෙයා ජස්ටින් එක්ක තමන්ගේ පර්සනල් දේවල් කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙයා කියනවා තමන්ගේ තාත්තා මේ වෙනකොට ගොඩක් සල්ලි නැති කරගෙන ඉන්නේ කියලා. ඒ මොකද අනිත් කම්පැනි වලට ඉන්වෙස්ට්මන්ට් කරන්න ගිහිල්ලා. ඉතින් මේ වෙනකොට මෙයාලගේ ගෙදර තත්ත්වය එච්චරටම හොඳ නැල්ලු. අනිත් එක මෙයා තාත්තාත් එක්ක දැහෙන දවසකින් කතා කරලා නැහැ කියලත් මෙයා ජස්ටින්ට කියනවා. ඉතින් රිහානාගේ මේ කතාව අහපු ජස්ටින්ගේ ඇඟේ ඉන්න ඒ රිහානාට කියනවා ඔය දේවල් ගණන් ගන්න එපා. ඔය හැමදේම හරියයි. එතකන් චුට්ටක් ඉවසලා ඉන්න කියලා. ඉතින් මේ කතාව අහලා රිහානාගේ හිත තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම එයාට ගොඩක් සතුටුයි ජස්ටින් වගේ කොල්ලෙක් ලැබුණ එක ගැන. කොහොමද ඉතින් මේ දෙන්නම මේ දවසම ගොඩක් සතුටින් ගත කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ ඒ රිහානාව ගෙදරට ඇරලවන්න යනවා. මේ වෙලාවේදී එක පාටම රිහානා ඒව කිස් කරනවා. ඉතින් මේ විදිහට රිහානා ඒව කිස් කරලා කියන්නේ ඔයා අද දවසේම දුම් බීපු නැති එකට මට ගොඩක් සතුටුයි කියලා. ඒ වගේම රිහානා මේ ඒට කියනවා ඔයා හැමදාම ওই විදිහටම ඉන්න අයමත් වෙනස් වෙන්න නම් එපා කියලා. ඊට පස්සේ මෙයා ඒට බයි කියලා තමන්ගේ ගෙදරට යනවා. ඉතින් මේත් එක්කම මේ සීන් එක කට් වෙනවා වගේම අපිට ඊළඟට බලා ගන්න ලැබෙනවා එමි කියලා කෙල්ලෙක්ව. ඉතින් මේ වෙලාවේදීත් හරියටම වෙලාව 11:59යි. ඒ වගේම මේ කෙල්ල මේ වෙලාවේදී නිදා ගන්නවා. ඔන්න ඉතින් පවදා මේ කෙල්ල ඇහැරෙනවා වගේම මේ වෙලාවේදී මේ එමි කියන කෙල්ලගේ ඇඟ ඇතුලේ ඉන්නේ ඒ. ඔන්න ඉතින් ඊගව සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා රිහානා ඉස්කෝලට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් රිහානා ඉස්කෝලට ආව ගමන්ම දකින්නේ පැත්තකට වෙලා සිගරට් එකක් බිබී ඉන්න ජස්ටින්ව. මේක දැකලා රිහානට හිතා ගන්නවත් බෑ
මොකද ඉතින් රිහානා දන්නේ නැහනේ ඊයේ දවසේදී ආ ජස්ටින් කියලා ආශ්‍රය කරවුවේ වෙන කෙනෙක්ව කියලා. ඉතින් මේ අතරේ මේ රිහානා ගාවට එනවා ඒ. ඉතින් ඇත්තටම අර ඒමි කියන කෙල්ල ඇතුලේ ඉන්න ඒ තමයි මෙතනට එන්නේ. ඒ වගේම මෙයා රිහානාට කියන්නේ මම මේ ස්කෝල්ට අලුතෙන් ආවේ ඒ නිසා ඔයා මගේ යාළුවෙක් වෙනවද කියලා. ඉතින් මේ කතාව අහලා රිහානා කැමති වෙනවා මේ ඒමිගේ යාළුවෙක් වෙන්න. ඉතින් ඊට පස්සේ මේ අලුත් යාළුවා දෙන්න ක්ලාස්රූම් එකට වෙලා එද්දී මේ දෙන්න ගාවට එනවා ජස්ටින්. ජස්ටින් මෙතනට ඇවිල්ලා මේ රිහානාගෙන් අහන්නේ ඊ මොනවද සිද්ධ වුනේ මට නම් කිසිම දෙයක් මතක නෑ කියලා. ඉතින් මේ කතාව අහලා රිහානාට ගොඩක් පුදුම හිතෙනවා. ඊට පස්සේ මේ රිහානා ජස්ටින්ට කියනවා ඊයේ දවසේ අපි දෙන්න එකටම හිටියේ අපි දෙන්න ගොඩක් තැන්වල ඇවිදින්න ගියා වගේම අපි ගොඩක් සතුටින් හිටියා කියලා. මේ කතාව අහලා ජස්ටින්ට තරහ යනවා. ඊට පස්සේ මෙයා රිහානාගෙන් අහන්නේ ඒ කියන්නේ මගේ ඊයේ දවසම ඔයා කාලා දැම්මද කියලා. ඉතින් මේ කතාව අහලා මෙතන ඉන්න ඒ එහෙම නැත්තම් මේ ඒමිට ගොඩක් තරහ යනවා. මෙයා ඊට පස්සේ ජස්ටින්ගෙන් අහන්නේ ඔයාට මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉද්දි ඔයාට යාගේ අගේවත් තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් එතකොට ජස්ටින් ඒමිට කියන්නේ මේක අපි දෙන්න අතර ප්‍රශ්නයක්. ඔයා ඒවට හොට දාන්න එපා කියලා. ඉතින් ඊළඟට ජස්ටින් මෙතනින් යන්න කලින් රිහානාට කියනවා හවස පාටියක් තියෙනවා ඔයත් යන්න එන්න ඕන කියලා. ඉතින් ජස්ටින් මේක කියන්නේ නිකන් තර්ජනය කරනවා වගේ. ඇත්තට මේ වෙලාවේදී රිහානාට හිතාගන්න බෑ ජස්ටින්ට මේ මොන යකෙක් වෙහිලාද කියලා. ඉතින් ජස්ටින් මෙතනින් ගියාට පස්සේ මේ ඒමි රිහානාට කියන්නේ ඔයා ගොඩක් හොඳ කෙල්ලෙක්. ඉතින් එහෙම එකේ ඔයාට මේ වගේ කොල්ලෙක් නම් හරියන්නේ නෑ කියලා. හැබැයි රිහානා මේ ජස්ටින්ට ගොඩක් ආදරය කරන හින්දා මේ ඒමි කියන කතාව ගණන් ගන්නේ නෑ. ඔන්න ඉතින් ඊගව සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා මේ රිහානා එයාගේ යාළුවෙක් එක්ක මේ පාටියකට යනවා කියලා. ඉතින් මේ විදිහට මේ දෙන කාර් එක යන අතරතුරේදී මේ යාළුවා රිහානාට කියන්නේ ඔයාට ජස්ටින්ට වඩා ගොඩක් හොඳ කොල්ලෙක් හොයාගන්න පුළුවන් කියලා. හැබැයි මේ යාළුවාගේ කතාව අහලා රිහානාට තරහ යනවා වගේම එයා යාළුවාට කියන්නේ මගේ කොල්ලා ගැන ඔය විදිහට කතා කරන්න එපා කියලා. ඔන්න ඉතින් ඊගව සීන් එකේදී අපිට නේතන් කියලා කොල්ලෙක්ව බලා ගන්න ලැබෙනවා. මේ කොල්ලා නිින්දෙන් නැගිට ගමම එයාගේ කම්පියුටර් එක පාවිච්චි කරලා මොනවා හරි හොයන්න පටන් ගන්නවා. මෙයා ඇත්තටම හොයන්නේ මේ පාටි එක තියෙන ලොකේෂන් එක. ඉතින් මේ වෙනකොට මේ නේතන්ගේ ඇඟේ ඉන්නේ ඒ. මේ අතරේ රිහානා ගිහිල්ලා තියෙනවා අර පාටි එකට. කොහොමුණත් මේ පාටි එකේදීත් ජස්ටින් රිහානාව අතහැරලා දාලා එයාගේ යාළුවොත් එක්ක ගිහිල්ලා හොඳට බොන්න පටන් ගන්නවා. ඉතින් රිහානා තනියම තමයි මේ විදිහට පාටි එකට වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී නේතන් මේ රිහානා ඉස්සරහට ඇවිල්ලා විහිළු විදිහට නටන්න පටන් ගන්නවා වගේම ඒ නැටුමට රිහානාවත් එක් කරගන්නවා. ඉතින් ටික වෙලාවක් යද්දී මේක දැකලා මෙතනට එනවා ජස්ටින්. මේ වෙලාවේදී ජස්ටින් මේ නේතන්ගෙන් අහන්නේ ඔයා කවුද කියලා. ඉතින් ඇත්තටම මේ නේතන්ගේ ඇඟේ ඉන්නේ ඒනේ. ඒ මදිවට එයාට මේ පාටියකට ආරාධනාවකුත් ලැබිලා නැතුව තමයි එයා මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී නේතන් බොරුවට කියනවා මම මේ පාටියක දාපු කෙනාගේ නෑ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා මේ ඒ වගේම රිහානා දෙන්න පැත්තකට වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ ඒ රිහානාගෙන් අහන්නේ ඔයා කොහොමද ජස්ටින්ට ආදරය කරන්න පටන් ගත්තේ කියලා. මොකද ඉතින් එයා ඔයාව ගණන් ගන්නවත් නෑනේ කියලා මේ අහනවා. මේ වෙලාවේදී රිහානාට මොනවද කියන්න ඕන කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් මේ අතරේ ජස්ටින් ගිහිල්ලා තියෙනවා ස්ටීව් හම්බ වෙන්න. ඉතින් ස්ටීව් තමයි මේ පාටි එක දාපු කෙනා. මෙයා ස්ටීව් ගාවට ගිහිල්ලා අහන්නේ කවුද මේ නේතන් කියන්නේ කියලා. ඉතින් එතකොට ස්ටීව් කියනවා මම නම් එහෙම කෙනෙක් ගැන දන්නේවත් නෑ කියලා. ඉතින් ඊළඟට ජස්ටින් ඉක්මනින් මෙයාගේ යාළුවන්ගත් එක්කගෙන මේ ස්ටීව් හොයාගෙන දුවගෙන එනවා. මේක දැක්ක ස්ටීව් ඉක්මනින් මෙයාගේ වාහනේට නැගලා මෙතනින් පැන ගන්නවා. ඔන්න ඉතින් ඊගවට විදි බලා ගන්න ලැබෙනවා මේ ඒ තවත් කොල්ලෙක්ගේ ඇඟකට ගිහිලා කියලා. ඇත්තට මේ කෙනාගේ නම් ඇස් පේන්නේ නැහැ. ඔන්න ඉතින් ඊළඟ දවසේ රිහානා ඉස්කෝලේ යවම දකින්නවා එයාගේ යාළුවෝ නිවුස් එකක් බලනවා කියලා. ඉතින් ඇත්තටම මේ නිවුස් එකේ ඉන්නේ අර නේතන් කියන කොල්ලා. මේ නේතන් කොල්ලා මේ නිවුස් එකට කියන්නේ කලින් දවසේදී මොනවද සිද්ධ වුණේ කියලා එයා හරියටම දන්නේ නැහැ කියලා. එයාට මතක එයා පාටි එකකට ගියා විතරයිලු. අනිත් එක එයා ඇයි හෙට ගියේ? එයා කොහොමද හෙට ගියේ? ඒ කිසි දෙයක් එයාට මතක නැල්ලු. ඉතින් මේක දැකලා රිහානාට ගොඩක් පුදුමයි. මොකද ඉතින් මේ නේතන් ඊයේ ඇවිල්ලා රිහානාත් එක්ක හොඳට කතා කරවුවනේ. ඉතින් එයාට හිතාගන්න බෑ මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ওই විදිහට මේ මොනවද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරුව ඉන්න මේ රිහානාගේ ෆෝන් එකට අඳුරන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එකෙන් කියලා තියෙන්නේ මම ඔයාට ඇත්ත කියන්නම් මාව හම්බ වෙන්න ලයිබ්‍රරි එකට එන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ රිහානා යනවා ලයිබ්‍රරි එකට. ඉතින් මෙයා ලයිබ්‍රරි එකට ගියාට පස්සේ මෙයාට ගෑනු ළමයෙක් හම්බෙනවා. ඉතින් ඇත්තටම මේ ගෑනු ළමයා තමයි ඒ. ඉතින් ඒ මෙතනට ඇවිල්ලා මේ හැමදේම ගැන කියන්න පටන් ගන්නවා. මෙයා කියනවා මං ඉස්සරෝම ජස්ටින් ගෑන්ගේ, ඊට පස්සේ ඒමි ගෑන්ගේ, ඊට පස්සේ නේතන් ගෑන්ගේ හිටියා කියලා. මේ විදිහට මම හැමදාම කාගෙම හරි ඇඟකින් තමයි නැගිටින්නේ කියලත්
මෙයා රිහානට කියනවා. කොහොමද මේ කතාව අහලා රිහානට ගොඩක් තරහා යනවා වගේම රිහාන මේ කෙල්ලට කියන්නේ ඔය වගේ මෝඩ විහිළුනම් කරන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේදී මේ කෙල්ල රිහානගෙන් අහනවා මං එදා ජස්ටින්ගේ ඇඟේ ඉන්නකොට ඔයා කියපු දේවල් මතකද කියලා. මොකද ඒ දවස්දී රිහාන එයාගේ ජීවිතේ පෞද්ගලික දේවල් මේ ජස්ටින් එහෙම නැත්නම් ඒ එක්ක කිව්වා. ඉතින් මේ දේවල් ගැන වෙන කවුරුත්ම දන්නේ නැහැ. ඉතින් එදා මේ රිහාන කියපු දේවල් මේ කෙල්ල අද ඒ විදිහටම කියන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාව අහලා රිහාන එක පාටම පුදුම වුණත් ඊට පස්සේ රිහාන හිතනවා මේක මේ කැමරළමයට කියන්න ඇත්තේ ජස්ටින් වෙන්න ඇති කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේදී ජස්ටින්ව රිහානට ඉස්කෝලේදී හම්බුනාම මේ රිහාන ජස්ටින්ට හොඳටම බනිනවා මගේ පෞද්ගලික දේවල් වෙන කාත් එක්කවත් කියන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේදී මොකුත් හිතාගන්න බැරි ජස්ටින් රිහානට කියන්නේ මම මොකටද ඔයාගේ පෞද්ගලික දේවල් කාත් එක්කවත් කියන්නේ කියලා. අනික මං අඳුම ඔයාගේ පෞද්ගලික දේවල් දන්නේවත් නැහැ කියලා ජස්ටින් කියනවා. ඉතින් ඊට පස්සේ මේ ජස්ටින් රිහානගෙන් අහනවා අද හවස අපේ ගෙදර එන්න පුළුවන්ද කියලා. කොහොමනම් රිහාන මේකට බෑ කියලා මෙතනින් යනවා. ඔන්න ඉතින් ඊගවට මේ රිහානගේ ෆෝන් එකට ආයෙමත් දන්නේ නැති නම්බරයකින් මැසේජ් එකක් එනවා. ඉතින් ඒ තමා මේ විදිහට මේ පාරත් රිහානට මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම මෙයා මැසේජ් කරලා කියන්නේ මේ ළඟ තියෙන රෙස්ටුරන්ට් එකට දැම්ම එන්න මට ඔයාව හම්බ වෙන්න ඕන කියලා. ඔන්න ඉතින් ඊළඟට රිහාන යනවා මේ රෙස්ටුරන්ට් එකට. මෙතනට ගියාට පස්සේ කොල්ලෙක් මෙයාට කතා කරනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී මේ කොල්ලගෙන්ගේ තමා මේ ආත්මේ එම නැත්තම් ඒ ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේ ඒ රිහානට කියන්න පටන් ගන්නවා මං හැමදාම මේ විදියට කාගෙම හරි අලුත් ඇඟක තමා නැගිටින්නේ කියලා. අනිත් එක මට ඒ කට්ටියගේ මතක පේනවා වගේම මං ඒ කට්ටියගේ ඇඟේ හිටපු දවසේ මොනවද සිද්ධ වුණේ කියලා අමතක කරලා දාන්නත් මට පුළුවන් කියලා. හැබැයි සමහර වෙලාවට එයා මතක ටිකක් ඉතිරි කරලා යනවලු. කොහොමුණත් ඉතින් රිහානට නම් මේ කතාව විශ්වාස කරන්න අමාරුයි. මේ නිසා මෙයා ඒගෙන් එක තිකට ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඉතින් ඒත් මේ ප්‍රශ්න වලට හරියටම උත්තර දෙනවා. ඔන්න ඉතින් ඊගාවට මේ දේවල් තවත් පැහැදිලි කරගන්න ඕන හින්දා මේ රිහාන යනවා නේතන්ව හම්බ වෙන්න. ඉතින් නේතන් නම් හිතාගෙන ඉන්නේ එදා දවසේදී එයාගේ ඇඟේ යක්ෂයෙක් හිටියා කියලා. ඉතින් රිහානා මේ වෙලාවේදී නේතන්ගෙන් අහන්නේ එදා රෑ ගැන ඔයාට මතකද කියලා. එතකොට නේතන් කියනවා ඔව් මට මතකයි මං පාටියක හිටියා වගේ කියලා. අනිත් එක මං නැටුවත් මතකයි කියනවා. හැබැයි ඉතින් එතනින් එහාට මොනවද සිද්ධ වුණේ කියලා එයාට හරියට මතක නෑ කියනවා. ඉතින් මේ දේවල් හරියාකාරව දැනගත්තට පස්සේ රිහානට හිතෙනවා මේ ඒ කියන්නේ ඇත්ත තමා කියලා. ඒ වුණාට මෙයා තාමත් ඒ කතාව විශ්වාස කරන්න කැමති නෑ. මොකද ඉතින් කාටද මේ වගේ දෙයක් විශ්වාස කරන්න පුළුවන්නේ? කොහමද ඉතින් ඔන්න ඊළඟ දවසේ ඉස්කෝලේ ගියපු රිහානට අමුතු කෙල්ලෙක් බලාගන්න ලැබෙනවා. මේ කෙල්ල එයා දිහාම බලාගෙන ඉන්න හින්දා මෙයා මේ කෙල්ලගෙන් අහනවා ඔයා ඒද කියලා. ඉතින් මේ වෙලාවේදී එයට හිතාගන්න බෑ රිහාන කොහොමද යව හොයාගත්තේ කියලා. ඊට පස්සේ ඒ අහන්නේ කොහොමද යමව හොයාගත්තේ කියලා. එතකොට රිහාන කියනවා වාගේ හැසිරීමෙන් තමයි මං ඔයාව හොයාගත්තේ කියලා. ඉතින් ඊළඟට ඒ රිහානගෙන් අහන්නේ වා දැන් මාව විශ්වාස කරනවා නේද කියලා. එතකොට රිහාන කියනවා ඔව් මට දැන් ටිකක් විතර විශ්වාසයි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ කෙල්ල රිහානගෙන් සමු ගන්නවා එහෙනම් අපි හෙට හම්බ වෙමු කියලා. ඔන්න ඉතින් ඊගාව සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා මේ රිහානව හම්බ වෙන්නේ ජස්ටින් ඇවිල්ලා කියලා. කොහොමනම් මේ වෙනකොට රිහානට ජස්ටින් ගැන එච්චර ලොකු කැමැත්තක් නැහැ. අනිත් එක මෙයා බලාගෙන ඉන්නේ එයාට ඒ කවදායි මැසේජ් කරයිද කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේදී මේ රිහානට මැසේජ් එකක් එනවා මේ නගරේ තියෙන ලයිබ්‍රරි එකට එන්න කියලා. මේ ලයිබ්‍රරි එකට රිහාන ගොඩක් සතුටින් තමයි යන්නේ මේ ඒව හම්බ වෙන්න. ඉතින් මේ දවසේදී ඒ ඉන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වුණ කොල්ලෙක්ගේ ඇඟ ඇතුලේ. ඉතින් මේ ඒ රිහානට කියනවා මං අවුරුදු 6ක් තිස්සේ තමයි මේ විදියට ඇඟෙන් ඇඟට මාරු වෙමින් ඉන්නේ කියලා. අනිත් එක මේ ගැන කවුරුත්ම දන්නේ නැල්ලු. මේ ගැන දන්න එකම කෙනා තමයි මේ වෙනකොට රිහානා. ඉතින් මේ විදියට දෙන්නා කතා කර කර ඉද්දි මේ රිහානට මේ මිස්ටර් ඒ ගැන ගොඩක් ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයා මේ වෙලාවේදී මේ මිස්ටර් ඒව කිස් කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ඊළඟ දවසේ වෙන්නේ මහා අමුතුම වැඩක්. ඒ කියන්නේ මේ ආත්මේ එහෙම නැත්නම් ඒ නැගිටින්නේ රිහානගේ ඇඟේ ඉඳලා. ඒ කියන්නේ දැන් මේ ඒ ඉන්නේ රිහානගේ ඇඟ ඇතුලේ. ඔන්න ඉතින් මේ ඒ එහෙම නැත්නම් රිහාන විදියට ඉන්න ඒ ඉස්කෝලේට ගියාට පස්සේ ජස්ටින් මේ රිහාන ගාවට ඇවිල්ලා රිහානව කිස් කරලා කියන්නේ අපි අද කොහේ හරි එළියට ඇවිදින්න යන් කියලා. කොහොමුණත් ඉතින් මේ ඇඟේ ඉන්නේ ඒනේ. ඉතින් ඒ මේ ජස්ටින් එක ගොඩක් තරහෙන් ඉන්නේ. මේ හින්දා මෙයා ජස්ටින්ට කියන්නේ ඔයා මට හරියට ආදරය කරන්නේ නැහැ. ඒ හින්දා ආයි මාත් එක්ක කතා කරන්න එපා. අදින් පස්සේ අපි දෙන්න අතර කිසිම සම්බන්ධකමක් නැහැ කියලා. ඉතින් මෙහෙම කියලා රිහාන මෙතනින් ගියාට පස්සේ ජස්ටින් කල්පනා කරන්නේ රිහානට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද රිහාන කවමදාවත් මේ වගේ හැසිරিলা නැහැ. ඔන්න ඉතින් ඊගව සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා මේ රිහාන විදියට ඉන්න ඒ රිහානගේ තාත්තව හම්බ වෙන්න ගිහිලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ වෙනකොට රිහාන වගේම එයාගේ තාත්තා අතර කතාවක් නැහැ කියලා. ඉතින් මේ හින්දා මේ ඒ
ටියනගේ තාත්තාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඇත්තම මේ හින්දා ටියනගේ තාත්තට ගොඩක් සතුටුයි. ඔන්න ඉතින් ඊට පස්සේ රෑ වුණාට පස්සේ මේ රිහාන විදියට ඉන්න ඒ රිහානගේ කාමරයට යන්නේ නිදා ගන්න කියලා. හැබැයි ඉතින් මෙයා නිදා ගන්න කලින් රිහානට මේ හැම දෙයක් ගැනම කොලේක ලියලා තියෙනවා. මොකද කලින් දවසේදී මොනවද සිද්ධ වුනේ කියලා මේ රිහාන දැනගන්න බැයි. ඔන්න ඉතින් පහවදා මේ ලියුම කියවලා බලපු රිහානට ගොඩක් සතුටුයි. ඒ වගේම දැන් රිහානට හොඳටම විශ්වාසයි මේ ඒ කියන කෙනා ඇත්තටම ඉන්නවා කියලා. ඒ වගේම මේ දවස්ෙදි රිහානම ජස්ටින් ගාවට ගිහිලා ජස්ටින් එක බ්‍රේක් අප් වෙනවා. ඊට පස්සේ මෙයා ඒක එකතු වෙලා යනවා ඇවිදින්න. මෙයා ඇත්තටම කැමති ඒක දැන් කාලය ගත කරන්න. ඒ මොකද මෙයා ඒට ආදරය කරන හින්දා. ඉතින් මෙයාලා මේ දවස බොහොම ආදරෙන් එකට ගත කරනවා. ඔන්න ඉතින් ඊළඟ දවස්ෙදි මේ රිහාන දකින්නවා එයා ගාව කවුරුත්ම නැහැ කියලා. ඒ කියන්නේ ඒ රිහානව දාලා ගිහිල්ලා. හැබැයි මේ ඒ රිහානට පොඩි නෝට් එකක් දාලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඔයා කොහෙවත් යන්න එපා. මං ඉක්මනින්ම එනවා කියලා තමයි මේ ඒ කියලා තියන්නේ. හැබැයි ඉතින් රිහානා කොච්චර බලාගෙන හිටියත් මේ ඒ නම් එන්නේ නැහැ. අඩු මෙයාට ඒගේ මැසේජ් එකක්වත් එන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ මේ රිහානව එක්කගෙන යන්න රිහානගේ අම්මා එනවා. ඒ වගේම රිහානගේ අම්මා රිහානට බනිනවා ඔයා කොහෙද ගිහිල්ලා හිටියේ? අඩුම තරමේ මට කියන්නවත් එපැයි කියලා. ඔන්න ඉතින් ඊගාවට අපිට ඒව බලාගෙන ලැබෙනවා. මේ වෙනකොට ඒ ඉන්නේ අලුත් කොල්ලෙක්ගේ අලුත් ඇඟක. හැබැයි ඉතින් ඇත්තටම ඒට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඒ මොකද මේ කොල්ලා වගේම ඒ කොල්ලගේ ගෙදර අය අද රට යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙම රට ගියොත් එහෙම ඒට ආයේ කවමදාවත් රිහානව නම් හම්බ වෙන්නේ නැහැ. මේ නිසා මෙයා ඉක්මන් කරලා මේ විදිහට ෆෝන් එකකින් කෝල් එකකුත් අරගන්න ගමන් එළියට දුවගෙන ගිහිල්ලා මේ රිහානට කතා කරනවා. මෙයා රිහානට කතා කරලා කියන්නේ මට මේ දැම්ම උදව් වුණේ ඒ නිසා මාව හොයාගෙන එන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යද්දි මේ රිහානා ඉක්මනින්ම ඇවිල්ලා ඒව මෙතනින් අරගෙන යනවා. ඉතින් මේ දෙන්නා මේ දවසේදී තියන්නේ අර කලින් දවසේ එකට රෑ ගත කරපු වුඩ් හවුස් එකට. මෙතනට ගියට පස්සේ රිහානා මේ ඒට කෑ ගහන්න පටන් ගන්නවා. ඒ මොකද ඉතින් ඒ එකපාරටම අතුරුදහන් වුණානේ. අඩු මෙයාගේ මැසේජ් එකක් අතාවේ නැනේ. ඉතින් ඊට පස්සේ මේ ඒ රිහානට කියනවා ඊයේ මම හිටපු ඇඟේ කෙනාට ඔපරේෂන් එකක් තිබ්බා කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ ඒට රිහානට කෝල් එකක්වත් දෙන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒගේ මේ කතාව ඇහුවට පස්සේ රිහානා ඒගෙන් සමාව ඉල්ලනවා ඒට කෑ ගහපු එක ගැන. ඔන්න ඉතින් ඊට පස්සේ මේ දින ආයමත් මේ දවසත් ආදරෙන් ගත කරනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ මේ ඒ ඉන්නේ ගෑනු ළමයාගේ ඇඟ ඇතුලේ. ඒ මදිවට මේ ගෑනු ළමයා හදලා තියෙන්නේ එයාගේ ජීවිතය නැති කරගන්න. ඉතින් මේ ගැන දැනගත්ත ගමන්ම මේ ඒ ඉක්මනින්ම රිහානට කෝල් එකක් දීලා අහන්නේ මං දැන් මොකද කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ රිහානා කියනවා ඔයා අදට කොහොමරි කරලා ඔය කෙල්ලව පරිස්සමෙන් තියාගන්න. මං හෙට එයාලගේ අම්මයි තාත්තයි ආපු ගමන්ම ඒ කට්ටියට මේ ගැන කියන්නම් කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේදී මේ රිහානා ඒ කෙල්ලගේ අම්මයි තාත්තයි හම්බ වෙලා ඒ දෙනට කියනවා ඔයාගේ දුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා එයා ගැන පොඩ්ඩක් වැඩිපුර හොයලා බලන්න කියලා. ඉතින් මේ අතරේ ඒ ගිහිල්ලා තියෙන ඇලෙක්ස් කියන කොල්ලගේ ඟට. ඉතින් ඇත්තටම මේ ඇලෙක්ස් කියලා කියන්නේ රිහානාගේ යාළුවෙක්. අනිත් එක මේ ඇලෙක්ස් රිහානට ගොඩක් කැමති. හැබැයි ඉතින් පොරට මේක රිහානට කියන්න තරම් ලොකු හයියක් නෑ. ඒකින්ද තමයි මෙච්චර කාලයක් තිස්සේ මෙයා ඒ ආදරේ හිතේ තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දවසේ මෙයා රිහානව හම්බුණාට පස්සේ මේ ඇලෙක්ස්ගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම මෙයා රිහානට කියනවා. ඉතින් ඇත්තටම අද තමයි මේ ඇලෙක්ස්ගේ උපන්දිනය. ඇලෙක්ස්ගේ අම්මා විශේෂ කෑමක් හදලා තියෙනවා ඇලෙක්ස්ට. ඒත් ඉතින් ඇලෙක්ස් ගෙදර එන්නේ ගොඩක් රෑ වෙලා. මේ හින්දා ඇලෙක්ස්ගේ අම්මා ඉන්නේ ගොඩක් දුකෙන්. මේ හින්දා මෙයා ඇලෙක්ස්ට කියනවා ඔයාට අඩුම ඔයාගේ උපන්දිනේවත් මතක නැද්ද? මං ඔයා වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා කියලා. මේ කතාව අහලා මිස්ටර් ඒට ගොඩක් දුක හිතෙනවා. එයාට හිතෙනවා එයා මේ විදිහට කරන්නේ වැරදි වැඩක් කියලා. මොකද ඇත්තටම කාගේවත් ඇඟක එක දවසක් ගත කරන එක හොඳ දෙයක් නෙමෙයි කියලා එයාට තේරෙනවා. අනිත් එක මෙයාගේ මේ වැඩ හින්දා සමහර මිනිස්සුන්ගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නවල ඇති වෙන්න පුළුවන් කියලත් මෙයාට තේරෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙයා රිහානට කියනවා මම මේ කරන්නේ ගොඩක් ලොකු වැරද්දක්. මං ඉක්මන් කරලා මේ වැරද්ද හදා ගන්න ඕන කියලා. ඉතින් මේ කතාව අහලා රිහානා නම් මේ ඒට කියන්නේ වා කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා. හැබැයි මේ වෙලාවේදී මේ ඒ රිහානගෙන් අහනවා මට ආදරය කරන එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ කියලා. මොකද ඇත්තටම මේ ඒ කියලා කියන්නේ ස්ථීර කෙනෙක් නෙමෙයිනේ. මෙයා දවසින් දවස එක එක්කෙනාගේ ඇඟවල් වල තමයි ඉන්නේ. ඒ වගේම මෙයා අහනවා අදිසිය හරි මේ ආදරේ හින්දා ඔයාට ළමයෙක් හම්බුනොත් එහෙම ඒ ළමයාට මොනවද කියන්නේ කියලා. මොකද ඉතින් ඒ ළමයාට කොහොමද කියන්නේ ඔයාගේ තාත්තා දවසින් දවසට මාරු වෙනවා, තමාර දවස්වලට එයා ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී රිහානට මේ ඒ කියන දේවල් තේරෙනවා. එයා කියන්නේ ඇත්ත කියලා තේරෙනවා. ඒ වුණාට ඉතින් රිහානා කැමති නෑ තමන්ට මෙච්චර ගොඩක් ආදරය කරන ඒව නැති කරගන්න. කොහොමනත් ඉතින් ඇත්ත තේරුම් ගත්තට පස්සේ අන්තිම වතාවට මේ රිහානා ඒගෙන් ඉල්ලනවා අද රෑ විතරක් මාත් එක්ක එකට ගත කරන්න කියලා.
උනේදී මේ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා ඊළඟ දවසේ ඉස්කෝලේ යන රිහානව. මේ වෙලාවේදී රිහාන ගාවට ඇලෙක්ස් එනවා වගේම ඇලෙක්ස් රිහානට කියනවා වාට තියෙන්නේ බොහොම ලස්සන හිනාවක් කියලා. ඉතින් මේ කතාව අහලා රිහාන ඇලෙක්ස් දිහා බලලා හිනා වෙනවා වගේම ඇලෙක්ස් එක කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නා මේ විදිහට හිනා වෙවි කතාවකුත් දාගෙන පන්තිය පැත්තට ඇවිදගෙන යනවා. ඉතින් යාළුවනි මේන්නේ මෙතනින් මේ එවරිඩේ කියන ලස්සනම ලස්සන ෆිල්ම් එක ඉවර වෙනවා. හැබැයි ඉතින් අපිට ඒට මොනවද සිද්ධ වෙන්නේ කියලා නම් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මොනවද මේ එවරිඩේ කියන ෆිල්ම් එක ගැන හිතෙන්නේ? ඒ දේවල් අනිවා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ ලයික් එකකුත් දාලා channel එකට අලුත් නම් මේ දැම්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. හරි එහෙනම් ඉතින් අපි තවත් සුපිරියකින් ඉක්මනින්ම හම්බෙමු. එතකන් ඔය හැමෝම පරිස්සමට ඉන්න.